කිවුණ බොහොම ඉක්මනින්. වෙනසක් නැති ඔබේ ආදරය හිතවත්කම සෙනෙහස නිසාම අපි අදත් මුණ ගැහෙන්නේ බොහොම ආදරෙන්. අයිබෝන් ආදරණීය හිතවතුනි, දෙවදීනි, බ්‍රහස්පතින්දා දවසේ රාත්‍රී 9 කියන්නේ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් බොහොම ආදරවන්ත වෙලාවක්. සතුට සෙනෙහස පිරුණ මොහොතක්. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, ලෝකයේ අංක කී අන්තර්ජාල ගුවන්විදුලි අහස පුරා ඇහෙන ඔබේ ආදරණීය මහඬ සියහඬ ගුවන්විදුලිය ඔබට තිළිණ කරන ආරාධනා මත කීමේසේ හිඳමයි. අපි මේ සූදානම් වෙන්නේ අදත් ඔබ කැමති ගීත අහන්න, උත්තර ಭಾರತೀಯ හින්න ගීත විඳින්න ආරාධනා මත කීමේසේ ආරම්භ කරන්නයි. හිතවතුනේ හිතවතේනි, අපි සූදානම් වෙන්නේ අද ආරාධනා මත කීමේසේ ප්‍රථම ගීතය මිදින්න. මුලින්ම තෝරගත්තේ 1973 වසරේදී තිරගත වුණු මහ විශාල ජනප්‍රියත්වයක් අත්කරගත් චිත්‍රපට ගීතයක්, චිත්‍රපටිය අභිමාන්. නම කියනකොටම ඔබ දන්නවා මේ චිත්‍රපටයේ සියලුම ගීත අතිශය ජනප්‍රියත්වයක් ඉසිලුව. අදටත් මේ චිත්‍රපටය සහ එහි ගීත හින්දි සිනමාලෝලීන් අතර අමරණීයයි. අහන්නට සූදානම් වෙන ගීතය ගායනා කරන්නේ දෙවතුනි ලතා මංගේෂ්කාර්. මේ දර්ශනේ පෙනී සිටියේ අමිතාභ් බච්චන් සහ ජයා බච්චන්. ගීතේ විඳලා තව කතා කරමු. මගේ ප්‍රියාදර ඔහුගෙන් තොරව මට කිනම් ගායනයක්ද? ඔහු මහා අමනාප වූදාම සංගීතයේ මගේ දෙතුලින් පලා ගියා. මා ගයන හැම විටම ඒ බොරුවක් යැයි මට හැඟෙනවා. Pia bina Pia bina Pia bina basiya bajina 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 Pia bina Pia bina Pia bina
සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක්. සමහර ගීත අපිට නොතේරෙන භාෂාවකින් ගැයුණත් ඒ රිද්මයට අපි ආදරය කරන්නේ අන්න ඒ නිසයි. උත්තර ಭಾರತීය හින්දි ගීත ශ්‍රී ලංකාවේ ඉන්න අපිට දැනෙනව වැඩි. සමහර විට ඒකට හේතු වෙදවතුනි අපේ චිත්‍රපට පසිබිම් ගායනා සඳහා, එහෙමත් නැතිනම් වෙනත් නිර්මාණ සඳහා හින්දි ගීත තනුවලින් අපේ නිර්මාණ ශිල්පීන් අපූර්ව ගීත නිර්මාණය කළා. එච්.ආර්. ජෝතිපාල ශූරීන්, වේෂණ ආනන්ද මෙවැනි අමරණීය කලාකරුවන් මේ හින්දි ගීත තනු ආශ්‍රිතව සිංහල ගීත ගායනා කළා. ඒ නිසා අපිට වැඩි වැඩියෙන් මේ උත්තර ಭಾರತීය ගීත දැනනවා වෙන්නට පිළිවන්. කොහොම වුණත් ආරාධනා මතු ගීමේ ඇසියත් එක්ක එකදෙලා ඉන ඔබ සැබෑවටම හින්දි ගීත ප්‍රිය කරන බව අපි දන්නවා. එනිසයි බොහෝ වෙලාවට වැඩියෙන් නැසෙන ගීත ඔබ වෙත අරගෙන එන්නට අපි උත්සාහ කරන්නේ. දැන් අපි අහන්නේ හදන්නේ හිතවතුනි 1970 කතිපතන නමින් තිරගත වුණු චිත්‍රපටයේ නපුරු ගීතයක්. අනිවාර්යයෙන්ම මෙයාගෙන ඉන්න ඔබ චිත්‍රපටේ නරඹලා ඇති. ගීතේ ගායනා කරන්නේ කිෂෝර් කුමාර්, රජේෂ් ඛන්නත් එක්ක ආශා පාරෙක් තමයි මේ චිත්‍රපටේ රඟපෑවේ. මා කලින් සඳහන් කළා වගේ මේ හිතවතුනි අපි මේ අහන්න සූදානම් වන ගීතේ තනු ආශ්‍රයෙන් අපේ සිංහල ගීතයක් අපි විඳලා තියෙනවා. ඒ ගීතයත් මේ ගීතය අහන විට ඔබට මතක් වේවි. අපි ගීතය අහමු. ආදරය උමතුවත් මත් බවත් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි, ශෝකය සහ ප්‍රීතිය ඇති වෙන්නේ ආදරෙන්. प्यार दीवाना होता है, मस्ताना होता है, हर खुशी से हर गम से बेगाना होता है। प्यार दीवाना होता है, मस्ताना होता है, हर खुशी से हर गम से बेगाना होता है। සමනලේ කිටිපන්දමකට ආදරය කළා. ඉටිපන්දම සමනලයට මෙහෙම කිව්වා, මා ළඟට එන්න එපා, ඔබ දැවි යාවි. ඒ වුණාට සමනලයා එක ඇහුවේ නැහැ. ශමා කහේ පරවානේ සේ පරේ චලා ජා, මේරී තරහ ජල ජායේගා යහාં නහීં ආ. क्षमा कहे परवाने से परे चला जा, मेरी तरह चल जाएगा यहाँ नहीं आ। वो नहीं सुनता उसको जल जाना होता है, हर खुशी से हर गम से बेगाना होता है। प्यार दीवाना होता है, मस्ताना होता है, हर खुशी से हर गम से बेगाना होता है। ආදරය අහිමිවීමේ වේදනාවට වඩා දැවීමේ වේදනාව හරි සුවදායකයි කියලායි සමනලයා හිතුවේ. සමනලයා ඒක ඒ විදියටම ඉටිපන්දමට කිව්වා. रहे कोई सौ पर्दों में डरे शर्म से, नजर खजीला चुराए कोई सनम से। रहे कोई सौ पर्दों में डरे शर्म से, नजर खजीला चुराए कोई सनम से। आ ही जाता है जिस पे दिल आना होता है, हर
खुशी से हर गम से बेगाना होता है, प्यार दीवाना होता है, मस्ताना होता है, हर खुशी से हर गम से बेगाना होता है। सुनो किसी शायर ने ये कहा बहुत खूब, मना करे दुनिया लेकिन मेरे महबूब। सुनो किसी शायर ने ये कहा बहुत खूब, मना करे दुनिया लेकिन मेरे महबूब। छलक जाता है जो पैमाना होता है, हर खुशी से हर गम से बेगाना होता है, प्यार दीवाना होता है, मस्ताना होता है, हर खुशी से हर गम से बेगाना होता है। මතකයක් තියෙනවද 1992 වසරේදී අමතක කරන්න බැරි? මම නම් පාසල් වී, ඔබ කොහෙද හිටියේ? අපේ පත්‍රයේ අවවනේදී දෙවතුනි ජාකෘති නමින් චිත්‍රපටයක් ඉන්දියාවේ ඉදිරිගත වුණා 1992 වසරේදී. සල්මාන් ඛාන් කියලා කියන්නේ අදටත් තරුණියන්ගේ ඇල්ම බැල්ම වැඩියෙන් ලැබෙන සුපිරි තරුවක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ සල්මාන් ඛාන් සමඟ කරිෂ්මා කපූර්. මේ දෙදෙනාම ඉන්දියාවේ සිනමාලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ යුවලක්. අදටත් බොහොම ප්‍රේමණීය කතාවක්. චිත්‍රපටයේ පුරාම තියෙන ආදරය කියලා කිව්වොත් නිවැරදි. මේ ගීතයේ මුළුමනින්ම තියෙන්නේ, උතුරා යන තරම් තියෙන්නේ ප්‍රේමය. එස්.පී. බාලසුබ්‍රමණියම් එක්ක චිත්‍රා තමයි හිතවතුනි මේ ගීතේ ගායනා කරන්නේ. අහස පුරා ඇහෙන ඔබේ ආදරණීය මහඬ සියහඬින් ආරාධනා මඳුකි ඔබට තිළන කරන තුන්වෙනි ගීතයයි මේ. මොහොතක් ඉන්න සුළඟේ රැඳිලා තියෙන්නේ මොනවද? ඒ මනරම් සුවඳක්. එතකොට දෙතුල් මත රැඳිලා තියෙන්නේ මොනවද? ඒ සංගීතය. ඔබවට පැතිරී තිබෙන්නේ මොකක්ද? ඒ වසන්තය. ඒ විතරක් නෙමෙයි. ඔබේ හදවතේ රැඳිලා තියෙන්නේ කුමක්ද? ඔබේ ආදරය. හවා මේ ක්‍යා හෑ? ખુશ્બૂ હૈ. લહેર મેં ક્યા હૈ? સરગમ હૈ. હવા મેં ક્યા હૈ? ખુશ્બૂ હૈ. લહેર મેં ક્યા હૈ? સરગમ હૈ. ફિઝા મેં ક્યા હૈ? મૌસમ હૈ. દિલ મેં ક્યા હૈ? તેરા પ્યાર. હવા મેં ક્યા? खुशबू है. लहर में क्या है? सरगम है. फिजा में क्या है? मौसम है. दिल में क्या है? तेरा प्यार. हवा में क्या है? खुशबू है. Thank you.
मैं चांद तू है मेरी चांदनी, मैं राग तू है मेरी रागिनी, मैं चांद तू है मेरी चांदनी, मैं राग तू है मेरी रागिनी। आवाज में तेरी तू मेरा गीत है, मैं तेरी प्रियतमा क्या है खुशबू है, लहर में क्या है सरगम है, फिजा में क्या है मौसम है, दिल में क्या है तेरा प्यार, हवा में क्या है खुशबू है। පුරා ඇහෙන ඔබේ ආදරණීය මහඬ සියහඬ ගුවන්විදුලියේ තමයි හිතවතුනි මේ විදිහේ උත්තර ಭಾರತೀಯ හින්දි ගීත ඔබ වෙත අරගෙන ඉන්නේ. ආරාධනා මදකී මියසියට ගීත තෝරනකොට සමහර අවස්ථාවලදී මම අපහසුතාවයට පත් වෙනවා. හේතුව මොන ගීතයද ඔබට අරගෙන ඉන්නේ? මොන ගීතවලට ඔබ කැමති වෙයිද? මේ ගීතය ඔබ විඳීද? මේ ප්‍රශ්න මට තියෙනවා. ඉතින්දී මට උදව් කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඉන්නේ ආරාධනා මදකී මියසිය අහන ආදරණීය ඔබ අතරමයි. ඉඳමති ජයසේන මහත්මිය, රේණුකා දිසානායක මහත්මිය, ඒත් එක්කම චන්දිමා පතිරාජ ආදරණීය හිතවතී මෙහැමෝම ආරාධනා මදකී මියසිය අහගෙන ඉන්නවා. රේණුකා දිසානායක මහත්මිය, එතුමිය කැමති හින්දි ගීත මොනවද කියලා මට හැම වෙලේම දන්ව ලැබෙනවා. මේ ගීතයට අපි කැමති, අනිත් අය කැමති වෙයි. පුංචි කාලේ ආපු ගීතයක්, ඒ මතකය ආපහු අවදි කරන්න කැමති මේ විදිහට ඉඳවති ජයසිරි මාත්‍රියේදී මෙයත් එහෙමයි. පුංචි කාලේ අහපු විඳපු තරුණ කාලේ දැනුණ ගීත හැමදේම මතක් කරන ඔබට බොහොමත්ම ස්තුතියි. ඒත් එක්කම චන්දිමා පතිරාජ ආදරණීය හිතවති වැඩසටහන අවසානයේ අනිවාර්යයෙන්ම පණිවිඩයක් කියවන්න කාරුණික වෙනවා. අද වැඩසටහන මෙහෙමයි. අද වැඩසටහන බින්දා මේ ගීතවලට අපි කැමති ඒ විදිහට. ඉතින් ඔබේ ආදරයට මම මොනවා නම් කියන්නද? ඒ ආදරේ නිසා තමයි ඉතින් හිත උදේ හැමදාමත් මතක් කරනවා වගේ මේ විදිය සාර්ථක ගමනක් සියහට ගුවන්විදුලියට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. චිත්කර නමින් ජනප්‍රිය වුණු චිත්‍රපට ගීතයක් අපි අහමු. මේ චිත්‍රපටයේ ගීතය ගායනා කරන්නේ හිතවතනි යේසුදාස්. ඒත් එක්කම අමෝල් පලේකාර එක්ක සරීනා වහප් කියන නළු නිළියවල තමයි මේ චිත්‍රපටයේ රඟපෑවේ.
මේ ගීතය ඇහෙනකොට ඔබට සිංහල ගීතයක් මතක් වේ. මට වචන මතක නැහැ නැත්නම් ඔබට මතක් කළ දෙන්න තිබුණා. ගීතය අහනකොට ඔබට නිකම්ම මතක් වේ මේ සිංහල ගීතයක්. මේ ගීතය අහලා තව කතා කරමු. මේ අහන්න මගේ සුන්දරි, ඔබේ ගම නම් හරිම ලස්සන. ඔබත් හරියට සඳපළුවක් වගේ ආදරය හිතෙනවා. මට ඔබේ අතට වලල්ලක් දාන්න ඕනේ. කො දෙන්න වාගත්? अपना बनाने को पंच करे दे तो इनके जमारे इनके जमारे गोरी तेरा गाँव बड़ा प्यारा मैं तो गया मारा आके यहाँ रे आके यहाँ रे झरते हुए झरने मन को लगे हरने ऐसा कहाँ रे ऐसा कहाँ रे उस पर रूप तेरा सादा चंद्रमा जुआधा आधा जवारे आधा जवारे तेरा सादा चंद्रमा जुआधा आधा जवारे
ආරාධනා මතකයේ මියසින් අපි අහඹු හිතවතුනි ආරාධනා චිත්‍රපටයේ ගීතය 1969 වසරේදී මේ චිත්‍රපටයේ තිරගත වෙන්නේ. ආරාධනා මතකයේ මියසින් අපි බොහොම වාරයක් මේ චිත්‍රපටයේ ගීත නම් අහලා ඇති, ප්‍රචාරය කරලා ඇති. හැබැයි කිසිම දවසක අපිට එපා වෙලා නැහැනේ. එනිසා තමයි අද දවසේදීත් ආරාධනා චිත්‍රපටයේ ගීතයක් ඔබ වෙත අරගෙන එන්නට අපි තීරණය කළේ. රජිස් කන්නා, ශර්මිලා ටාගෝර්, ෆරිදා ජලාල් මේ චිත්‍රපටයේ රඟපෑවා ඔබට මතකයි. මොහමඩ් රෆි, ලතා මංගেশකාර තමයි චිත්‍රපටයේ ගීත ගායනා කළේ. මේ ගීතයත් යුග යුග ගණනාවක් හින්දි සිනමාලෝලෙන්ගේ හදවතේ තැන්පත් වෙන ගීතයක්. හරි, උයනේ වසන්තයේද? මොකද්ද? මම අහන්නේ උයනේ වසන්තයේ තිබේද? ඔව්, වසන්තයේ තියෙනවා. රෝස පොහොට්ටු මත අංකුර තියෙනවද? ඔව්, තියෙනවා. එහෙමනම් මට කියන්න, ඔයා මට ආදරෙයිද? देखो देखो मुझे सैया बोलो तुमको इकरार है फिर भी इनकार है ओ तुमको मुझसे प्यार है बागों में बहार है दिल बेकरार है मुझ पे एतबार है जीना दुश्वार है आज सोमवार है तुमको मुझसे प्यार है ගීතයක් අහමු. හිතවතුනි හිතවතුනි මේ අපි දැන් අහන්න සූදානම් වෙන්නේ බොහොම ජනප්‍රිය වුණු ගීතයක්. 1993 වසරේදී තමයි චිත්‍රපටය තිරගත වුණේ. ඔබ ආදරය කරපු, තවමත් ආදරය කරන 1942 A Love Story චිත්‍රපටය මතකයිනේ? අනිල් කපූර් එක්ක මනිෂා කොයිරාලා අපූර්ව රංගනයක යෙදුණ මේ චිත්‍රපටය.
කිසිම දවසක මතකයෙන් ගිලිහි නොයනවරණී චිත්‍රපටයක් හැටියට මේ චිත්‍රපටියත් පිළිගන්නේ. කුමාර්සානු තමයි මේ ගීතය ගායනා කරන්න හිටපුතුනි. ඔබට මතක නම් මේ රූපරාමු බොහොම සුන්දර රූපරාම කීපයක් මේ ගීතේ පුරාවටම තියෙනවා. මනසා කොයිරාල, ප්‍රියමනාප, සුන්දර රංගන ශිල්පිනිය, ඒ වගේම අනිල් කපූර්. අද දවසේ ඔවුන්ගේ රංගනයන් අපිට දකින්නට නොලැබුණත් ඔවුන් රංගනයෙන් යම් තාක් දුරට සමුවරන් හිටියත් මේ කළ රඟපෑම් තව බොහෝ කාලයක් සිනමාලෝලින්ගේ හදවතේ තැන්පත් වෙලා තියෙනවා. මුකුත් කියන්න එපා, මොනවත්ම කියන්න එපා. කියන්නේ මොනවද, ඇහුනේ මොනවද, ඒ සියල්ලම ඔබත් දන්නවා, මමත් දන්නවා. කුච් නා කහෝ, කුච් භී නා කහෝ, කුච් නා කහෝ, කුච් භී නා කහෝ. कहना है क्या सुनना है मुझको पता है तुमको पता है समय का ये पल थम सा गया है कुछ ना कहो कुछ भी ना कहो कितने गहरे हल्के शाम के रंग हैं छलके पर्वत से यूं उतरे बादल जैसे आंचल ढलके कितने गहरे हल्के शाम के रंग हैं छलके पर्वत से यूं उतरे बादल जैसे आंचल ढलके और इस पल में कोई नहीं है बस एक मैं हूं बस एक तुम हो कुछ ना कहो कुछ भी ना कहो बहकी बहकी धड़कन महके महके शाम के साए पिघले पिघले तन मन सुलगी सुलगी सांसें बहकी बहकी धड़कन महके महके शाम के साए पिघले पिघले तन मन और इस पल में
बस एक तुम हो, कुछ ना कहो, कुछ भी ना कहो, क्या कहना है, क्या सुनना है, मुझको पता है, तुमको पता है, समय का ये पल थम सा गया है, और इस पल में कोई नहीं है, बस एक मैं हूँ, बस एक तुम हो। පුරාම ඇහෙන ඔබේ ආදරණීය හඬ සියහඬ ගුවන්විදුලිය බොහොම ආදරයෙන් ඔබට තිළිණ කරන ආරාධනා මත BBC සමුගිර යන තමයි මේ සූදානම් වෙන්නේ. වැඩසටහන ආරම්භයේ පටන් මේ මොහොත වෙනකම්ම ඔබේත් මගේ අතර තිබුණු ආදරය, විශ්වාසය, බැඳීම ලබන සතිය වෙනකොට ඊටත් වඩා වැඩියෙන් තියවියයි මම විශ්වාස කරනවා. සියහඬ මේ තරම් සාර්ථක ගමනක් යමින් හිඳින්නේ ඔබේ ඒ විශ්වාසයේ ආදරය සහ බැඳීම නිසා. ඉතින් මට ලියන්න ඔබ කැමති ගීත ගැන මට දැනුම් දෙන්න, ඔබ විඳින්න කැමති ගීත තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාව දැනුවත් කරන්න. ඒ ගීත ඒ විදිහටම ඔබේ කැමැත්ත පරිදි ඉදිරි වැඩසටහනවලදී අනිවාර්යයෙන්ම ඉටු වෙමි. ලබන බ්‍රහස්පතින්දා තමයි අපි ආපහු මුණ ගැහෙන්නේ. ඔබ සතුටින් ඉන්න. ඔබේ සතුට සියහඬ අපේ පැතුම බලාපොරොත්තු. තක්ෂිලා දිල්රුක්ෂි සුදේශ් කරුණාතිලක සමගින් ඔබෙන් අදට සමුගන්නා මම තාරා. ඉතින් ලබන බ්‍රහස්පතින්ද හමු වෙනකල් namaste 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 namaste
नमस्ते। රේඩියෝ සත්කාරය සිය හඬ